ආයුබෝවන්තුයෙකුට අද අපි සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය ධාරාවෙන ජීව විද්‍යාව පාඩමක් වෙන ප්‍රභාස සංශ්ලේෂණය ගැන අලුත් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ප්‍රභාස සංශ්ලේෂණය කියල කියන්නේ පුතේ මේ ලෝකයේ තියෙන සෑම ජීවියෙකුටම ජීවත් වීම සඳහා ආහාර අවශ්‍ය වෙනවා. මේ ආහාර නිෂ්පාදනය කරන්නේ ප්‍රාථමික නිෂ්පාදකයන් වන ශාක ඇල්ගී සහ ඇතැම් බැක්ටීරියාවන් තමයි. මේ අය නිපද වෙන ආහාර මත තමයි මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන් යැපෙන්නේ. ඒ වගේම තමයි මේ ආහාරත් එක්ක නිපද වෙන උපතේ ඔක්සිජන් වායුව. අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන භාවිතා කරන මේ ඔක්සිජන් වායුව. එතකොට ජීවයේ පැවැත්මට වැදගත් වෙන ප්‍රභා සංශ්ලේෂණය තමයි අද අපි වීඩියෝ එකකින් කතා කරන්නේ. ඔයාලට මේ වීඩියෝ එක අවසන් වෙනකම් ඔයාලා රැඳී ඉඳලා විභාගයට එන අනිවාර්ය ප්‍රශ්නයක් මෙතනින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකකින් ඔයාලා යම් කිසි ප්‍රයෝජනයක් ගත්තා නම් අන්න ඒ ගැන අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්න, ඒකම තියෙන bell icon එකත් click කරලා බලන්න. ඔයාලට අපි දාන සෑම වීඩියෝ එකක්ම එසැනින් ඔයාලගේ ජංගම දුරකථනයට හෝ පරිගණකයට ලබා ගන්න පුළුවන්. හරි. අපි පටන් ගමු පුතේ හම් ප්‍රභා සංශ්ලේෂණය. ශාක ශාක ගත්තොත්තුදේ ශාක ආහාර නිෂ්පාදනය කරන මේ ශාක ආහාර නිෂ්පාදනය කරන්න පුතේ වැදගත් වෙන්නේ පරිසරයෙන් ලබා ගන්න සාධක කිහිපයක් සහ ශාකයේ අභ්‍යන්තරයේ තියෙන තව එක් සාධකය. මේ ශාක ලබා ගන්න බාහිරින් ලබා ගන්න සාධක විදිහට පුතේ ජලය, තව කාබන් ඩයොක්සයිඩ්, තව උණු දෙහිරු එළිය. හිරු එළිය අරගෙන ශාකවල තියෙන හරිත ප්‍රද තුල හදන මොනවද? ග්ලූකෝස්, ධන, ඔක්සිජන්. එතකොට පුතේ මෙන්න මේ සමීකරණ ලියාගත්තාම ඔයාලට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක හොයාගන්න පුළුවන්. මෙන්න එක සාධකය. මෙන්න අනිත් සාධකය මොනවද? කාබන් ඩයොක්සයිඩ්. අනිත් සාධකයේ හිරු එළිය. අනිත් එක මොනවද? හරිත ප්‍රද. එතකොට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක හතරක් තියෙනවා. එකක් මොනවද? ජලය. අනිත් එක කාබන් ඩයොක්සයිඩ්. අනිත් එක හිරු එළිය. අනිත් එක හරිත ප්‍රද. මෙන්න මේ සාධක තුනට අපි කියනවා පුතේ බාහිර සාධක කියලා. බාහිර සාධක. මේ සාධකයට කියනවා පුතේ මොකද්ද? අභ්‍යන්තර සාධක. ඒ වගේම තමයි පුතේ මේ සාධක දෙකට අපි කියනවා අමුද්‍රව්‍ය කියලා. මේකට කියනවා පුතේ ශක්ති ප්‍රභවය කියලා. මෙන්න මේකට කියනවා පුතේ මේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන කම්හල. කම්හල නැත්නම් මොකද කියන්නේ? බලන්න කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන උපස්තරය කියලා. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන උපස්තරය. තොර ප්‍රභා සංශ්ලේෂණය දැන් ඔයාලා දන්නවා පුතේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක හතරක් තියෙනවා. එකක් තමයි ජලය, කාබන් ඩයොක්සයිඩ්, හිරු එළිය, හරිත ප්‍රද. මේ සාධක අපි එකිනෙකට වෙන් කිරීමකුත් සිද්ධ කරා. ඔයාලට විභාගයට අනිවාර්යෙන් ප්‍රභා සංශ්ලේෂණ ප්‍රශ්නයක් ආවොත් එනවා. ආවොත් පුතේ අනිවාර්යෙන් පළවෙනි කොටස තමයි ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය කියන එක. මේක මතක තියාගන්න පුළුවන් පහසුවෙන් දැන්.
ඊළඟ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක අහනවා අභ්‍යන්තර සාධක මොනවද බාහිර සාධක මොනවද උපස්තරයේ කුමක්ද මේ වගේ දේවල් ඔයාලගෙන් අහනවා එතකොට මේ ටිකින් ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් ඊළඟට අනිත් කාරණාව තමයි ප්‍රභා සංශ්ලේෂණයේ රසායනික සමීකරණය දැන් අපි වචන සමීකරණේ දන්නවා වචන සමීකරණයට අමතරව අපි දැනගන්න ඕන එකක් තමයි රසායනික සමීකරණය මේ කියන්නේ ජලයේ රසායනික සූත්‍රයේ H2O දන්න Carbon dioxide CO2 හදන ග්ලූකෝස් ග්ලූකෝස් C6H12O6 දන ඔක්සිජන් කියන්නේ O2 මේකට ඕන වෙනව මොනවද ශක්ති ප්‍රභවය හිරු එළිය උපස්තරය කන්ද හරිත හරිත ප්‍රද හරි මේක පුතේ මෙහෙම කියලා හරියන්නේ නැහැ මේක අපි තුලිත කරන්නත් ඕන තුලිත කරනවායි කියලා කියන්නේ පුතේ රසායනික සමීකරණයක් තුලිත කරනවායි කියන්නේ වම් පැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාව සහ දකුණු පැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාව සමාන කරනවා වම් පැත්තේ බලන දැන් හයිඩ්‍රජන් මෙතන 2යි තියෙන්නේ මෙතන හයිඩ්‍රජන් 12ක් තියෙනවා ඒ 12ට සමාන හයිඩ්‍රජන් ප්‍රමාණයක් මේ පැත්තේ හදනවා අන්න ඒකටම ගණන් කරන්න ඉස්සරහට ගියේ දාන්නේ 6යි එතකොට දැන් බලන්න හයිඩ්‍රජන් 6 වරක් 2 12යි මෙතන මේ බලන්න පුතේ කාබන් කීයද තියෙන්නේ කියලා කාබන් 6ක් තියෙනවා මෙතන කාබන් 1යි එහෙනම් අපි මෙන්න මෙතෙන්ට කාබන් 6ක් දාගන්න දැන් කාබනුයි හයිඩ්‍රජනුයි තුලිතයි බලන්න ඔක්සිජන් මෙතන 6යි ඔක්සිජන් මෙතන 6යි මෙතන 6 වරක් 2 ඔක්සිජන් 2ව 6ක් තියෙනවා කියන්නේ 12යි එතකොට එකතු වෙ කීයද 18යි මෙතන බලන්න පුතේ 6යි 2යි මෙතන 8යි තියෙනවා තුලිත නැහැ ඔක්සිජන් එන ඔක්සිජන් දුරද ගන්න තව ඔක්සිජන් ඕන පුතේ කීයක්ද 10ක් ඕන මෙතෙන්ට අපි 6ක් දැම්මොත් 6 වරක් 2 12යි 12යි 6 කීයද 18යි දැන් තුලිතයනේ විභාගෙදි පුතේ ඔන්න ඔය තුලිත සමීකරණය තමයි අහන්නේ ඉස්සර වෙලා ලියලා දෙපැත්තේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු සමාන කිරීම තමයි සිද්ධ වෙන්නේ හරි මෙතෙන්දී මෙන්න මේ ග්ලූකෝස් තුල කාබනුයි ජලයයි කාබන් ඩයොක්සයිඩ්ුයි අරගෙන හදන ග්ලූකෝස් තුල මොනවද ගබඩා වෙන්නේ හිරුවෙලිය. එතකොට අන්නේ හිරුවෙලිය තමයි පුතේ අපි මේ ආහාරයට අරගන්නේ. හිරුවෙලිය දින ශක්තිය තමයි අපි මේ ආහාර විදිහට ලබා ගන්න. ඕනම පුද්ගලයෙකුට ඕනම ජීවියෙකුට කෙටි කාලයක් ජීවත් වෙත හැකි ආහාර නැතුව ඒ අපේ ඇඟේ තැම්පත් කරලා තියෙන සංචිත ආහාර නිසා. නමුත් ඒ සංචිත ආහාර ටික ඉවරනකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා හෝ ජීවියා මොකද වෙන්නේ? ඈ ආහාර නැතුව ශක්තිය නැතුව අවසානයේ මිය යනවා. එතකොට අපි මේ ආහාර ලබා ගන්න ප්‍රභා සංශ්ලේෂණයේ ශාකවල නිෂ්පාදනය කරන ග්ලූකෝස් විවිධ විකරණ වලට ලක් වෙනවා. මේ හැදෙන ග්ලූකෝස් ශාක තුලදී මොනවා බවට පත් වෙන්නේ? ප්‍රක්ටෝස් බවට පත් වෙනවා. ඊට පස්සේ ආයෙත් තව ගත්තොත් එහෙම සුක්‍රෝස් බවට, පිෂ්ඨය බවට, ඒ බවට පත් වෙලා අන්නේ හැදෙන මේ ආහාර තමයි අපි පරිභෝජනය කිරීම සිද්ධ කරන්නේ. විවිධ රසායනික ද්‍රව්‍ය වලට පත් වෙනවා. ප්‍රෝටීන, ඇමිනෝ අම්ල, මේද අම්ල බවට පත් වෙන්නේ මේ හැදෙන ග්ලූකෝස් විකරණය වීම නිසා තමයි. එතකොට ඒව තමයි අපි පරිභෝජනය කිරීම සිද්ධ කරන්නේ. දැන් ඔයාලා දන්න ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය මොකක්ද? පුතේ ග්ලූකෝස්. ප්‍රධාන ඵලය ග්ලූකෝස්. ඊට පස්සේ අතුරු ඵලය මොකක්ද? ඔක්සිජන්. අතුරු ඵලය ඔක්සිජන්. හැබැයි මේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලයේ විදිහට හැදෙන ග්ලූකෝස් ශාකවල ගබඩා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ප්‍රධාන ඵලයේ විදිහට හැදෙන ග්ලූකෝස් ශාකවල ගබඩා කරන්නේ නැහැ. ඒකට හේතුව ග්ලූකෝස් ජලයේ දිය වෙනවා. ජලයේ දිය වුණොත් එහෙම පුතේ මේ ග්ලූකෝස් ටික දිය කරන්න ශාක සෛලවල ජලය විශාල ප්‍රමාණයක් ඕන වෙනවා. ඒකට ජලයේ සම්පූර්ණයෙන් දියවල ස්පටික බවට පත් කරන්න අමාරුයි. ඒක නිසා ක්ෂණිකවම ශාක පත්‍ර තුල මොකද එන්නේ මේ ග්ලූකෝස් මොන බවට පත් කරන්නේ පිෂ්ඨයේ බවට පත් කරනවා මේ පිෂ්ඨයේ බවට පත් කරන ග්ලූකෝස් ශාක පත්‍ර තුල తాවකාලිකව ගබඩා කරලා ඒව ශාක පත්‍ර වලින් මොකද කරන්නේ ඉවත් කරන්නේ පිෂ්ඨයේ විදිහට නෙවෙයි ඉවත් කරන්නේ නැවත මේ ග්ලූකෝස් මොන බවට පත් කළද සුක්‍රෝස් බවට පත් කළා සුක් ග්ලූකෝස් හරවන මොන බවටද ග්ලූකෝස් මොනවාර ධර්මන්නේ සුක්‍රෝස් බවට පත් කරන මේ සුක්‍රෝස්
ජලයේ හොඳින් දිය වෙනවා ඒ ගන්න අර ඔයාලා දන්නවා ශාක පත්‍රවල තියෙන නාර ටී හරහා මේ ග්ලූකෝස් සුක්‍රෝස් ජලයේ දියවල ශාකයේ සංචිත කොටස් සහ අනිකුත් කොටස් කරා මේ ග්ලූකෝස් ගමන් කිරීම මේ නිබද ග්ලූකෝස් සුක්‍රෝස් විදිහට ගමන් කිරීම සිද්ධ වෙනවා හරි දැන් පුතේ අපි කතා කරා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක කිහිපයක් එක සාධකයක් තමයි මොනවද ජලය මේ ජලය ශාක පත්‍රවලට ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ පුතේ ශාකවල තියෙන හරිත කොටස්වල ඒ කියන්නේ පත්‍රවල සමහර කඳන්වලත් සිද්ධ වෙනවා හරිත වර්ණයේ තියෙන කඳන්වල ඊට අමතරව තවත් සමහරවල ලපටි කාලයේ පළවල ඊට පස්සේ පුෂ්පවල කොළපැහැති අර පුෂ්ප කොටස් තියෙන මොනවද මණිපත්‍ර වලේ එහෙම අන්න ඒ වගේ තැන්වල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා ඒ ස්ථාන කරා ජලය ගලා යන උපක්‍රම ශාකයේ නිර්මාණය වෙලා තියෙනවා කොහොමද වායු ගෝලයෙන් ජලය උරා ගන්නවද නැහැ කොහෙන්ද ජලය උරා ගන්නෙ පසෙන් පසෙන් ලබා ගන්න ජලයේ ශාක පත්‍ර දක්වා සහ ප්‍රභා සංශ්ලේෂණය කරන කොටස් කරා ගමන් කිරීම සිද්ධ වෙනවා එතකොට මේකට දරන අනුවර්තනයක් තමයි ශාකවල මූල පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන්නේ සමහර ඒවා මුදුන් මුලක් තියෙන සමහර ඒවා තන්තු මූල පද්ධතියක් තියෙන මේ මගින් මොකද කරන්නේ පසෙන් ජලය ශාකයේ නිරන්තරයෙන් අවශෝෂණය කරගන්නවා මේ අවශෝෂණය කරගන්න ජලය කඳේ තියෙනවා පටකයක් සෛලම පටකය කියලා පටකයක් මෙන්න මේ සෛලම පටකය ඔස්සේ ඔයාලා හරියට එළිය කියලා ඈ පොත්තට ඇතුළු තින්තින් පොත්ත තමයි ෆ්ලෝයම කියලා කියන්නේ පොත්තට ඇතුළතින් තියෙන මේ සෛලම පටකය හරහා ශාකයේ ඉහළ ස්ථාන කරා ගමන් කරනවා ඒ වෙලාවෙදි මේ අතුවල තියෙන අතු දිගේ ගමන් කළ ඒකේ තියෙන ශාක පත්‍ර වල මේ ජලය නාරටි ඔස්සේ ලබා දෙනවා සෑම සෛලයක් හරහාම මේ නාරටි විහිදෙනවා කුඩා නාරටි කේශ නාරටි ඒ කේශ නාරටි හරහා ශාක පත්‍ර ශාක සෛල වෙත මොකද වෙන්නේ ජලය ලබා දීම සිද්ධ වෙනවා ඔන්න ශාක පත්‍ර ජලය ලබා ගන්න දරන අනුවර්තනය ඊළඟට පුතේ අනිත් කාරණාව තමයි දෙවනි සාධකය වෙන්නේ මොකද්ද කාබන් ඩයොක්සයිඩ් දෙවනි සාධකය කාබන් ඩයොක්සයිඩ් මේ කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න ශාක පත්‍ර පුතේ ධර්මවා අනුවර්තන රසක් ඒක වායු ගෝලයෙන් ලබා ගන්න ශාක පත්‍රයේ යටිපැත්තේ තියෙනවා යටි අපචර්මය යටි අපචර්මය මේ යටි අපචර්මය මෙන්න මේ වගේ සෛල වලින් නිර්මාණය වෙලා තියෙනවා ඊට අමතරව පුතේ මේ යටි අපචර්මයේ සෛල නිර්මාණය වෙලා තියෙනවා සිදුරු නිර්මාණය වෙලා තියෙනවා ඒකට අපි කියනවා පූටිකා කියලා මේ පූටිකා සිදුරු හරහා මොකද වෙන්නේ ශාක පත්‍රයේ තුලට කාබන් ඩයොක්සයිඩ් ඇතුල් වෙනවා අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන වගේ ශාක පත්‍ර තුලට කාබන් ඩයොක්සයිඩ් ඇතුල් වෙනවා එතකොට මේ අතර තියෙනවා සෛල මේ පටකයට අපි කියනවා පුතේ සවිවර මුදුස්තරය කියලා මේ ඉහලින් සමහර ශාක පත්‍රවල තිනු ඉනිමු දුස්තර සෛල අන්න ඒවට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් මේ ඔස්සේ ලබාගෙන විසරණය මගින් සෛල වලට ලබා දෙනවා දැන් ඔයාලා දන්නවා ශාක පත්‍රවලට මොනවද දරන ජලය ලබා ගන්න දරන අනුවර්තන ටික දන්නවා ශාක පත්‍ර කරා ජලය ගමන් කරවීම දරන අනුවර්තන දන්නවා කාබන් ඩයොක්සයිඩ් ශාක පත්‍රවලට උරා ගන්න ආකාරය දන්නවා මීට අමතරව පුතේ තව සාධකයක් තමයි හිරු එළිය හිරු එළිය ඔයාල දැකලා තියෙනවා පුතේ ශාක පත්‍ර මොන වගේද පළල් මෙන්න මේ වගේ පළල් පුළුල් වෙලා තියෙනවා තුනී වෙලා තියෙනවා දැන් මේ මතක හිරු එළිය පතිත වෙනවා මේ තියෙන ශාක පත්‍රයක් මේ නාරටි මේ හිරු එළිය පතිත වෙනවා හිරු එළිය පතිත වෙලා පුතේ එහා පැත්තෙන් විනිවිද යන්න බැරි වෙන විදියට ශාක පත්‍ර ඝනකම් වෙලා තියෙනවා එතකොට විනිවිද ගියොත් එහෙම හිරු එළියෙන් යම් ශක්ති ප්‍රමාණයක් අපත යනවා. උඩරිම දුර ගමන් කරන කම් විතරයි ශාක පත්‍රය ගණන් කම් වෙන්නේ. ඊට වඩා ගණන් කම් වුණත් වැඩක් නැහැ. පහළ සෛල වලට හිරු එළිය ලැබෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ශාක පත්‍ර පැතලි පැතිරුණු තලයක් නිර්මාණය කරනවා. ගණන් කම් අඩු වෙලා තියෙනවා. මේ නිසා මොකද වෙන්නේ? ශාක පත්‍ර වලට හොඳින් හිරු එළිය ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් එක ඔයාලා බලන්න පුතේ ගහක ශාක පත්‍ර අනිවාර්යයෙන් පිහිටලා තියෙන්නේ හැම පත්‍රයකටම දවසේ කිසියම් කාලයක හිරු එළිය ලැබෙන විදියට ශාක පත්‍ර ශාකයට සම්බන්ධ වෙන ආකාරයට කියනවා පුතේ පත්‍ර වින්‍යාසය කියලා.
එතකොට මේ පත්‍ර නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ සමහර ඒවායි මෙන්න මෙහෙම මෙහෙම මේ වගේ වලයක් විදියට නිර්මාණය වෙලා තියෙනවා මේ විදියට හැම පත්‍රයකටම හිරුවේ දවසේ වැටෙනවා තවත් සමහර ඒවායි මෙන්න මේ වගේ තියෙන මේ පත්‍රයේ මෙහෙම රවුමට මෙන්න මේ වගේ මේ තියෙන මොනවද ආල දැකලා ඇති රුක්කත්තන වගේ මල්වල මේවයි පත්‍ර තියෙන මෙන්න මේ වගේ පත්‍ර හතරක් හෝ පහක් මේ විදියට වලයක් විදියට පිළිපදිනවා යන්නේ වගේ සෑම ශාක පත්‍රයකටම හිරු එළිය ලැබෙන ආකාරයට තමයි ශාකයක පත්‍ර නිර්මාණය වෙලා තියෙන දවසේ කිසියම් කාලයක් හිරු එළිය දවසේ වැටෙන්නේ නැති පත්‍ර මොකද වෙන්නේ ශාක තියාගන්න කැමති නැහැ පුතේ යම් කිසියම් කාලයක් හිරු එළිය වැටෙන්නේ නැති පත්‍ර ශාකේ තියාගන්න කැමති නැහැ යම් මොකද කියන්නේ පත්‍ර කහපාට කරලා මිය යවල මොකද වෙන්නේ හලන හැලුවට පස්සේ මොකද වෙන්නේ ඒක පෝර වල දිලාපත් වෙලා ශාකයට පෝෂක ද්‍රව්‍ය ටික පුරා ගන්න කොහොම තමයි ශාක නිර්මාණය වෙලා තියෙන්නේ එතකොට දැන් ඔයාලා දන්නවා හිරු එළිය ලබා ගන්න ශාක පත්‍ර ධර්ම අනුවර්තනත් දන්නවා. ඒ වගේම තමයි ප්‍රභා සංශ්ලේෂණ සඳහා අනිකුත් අවශ්‍ය අධ්‍යාත්ම සාධකයේ තමයි හරිත අප්‍රද. එතකොට මේ හරිත අප්‍රද අවශ්‍ය අනිත් සාධකයේ හරිත අප්‍රද වෙන්නේ ශාක පත්‍ර මොකද වෙන්නේ මොන පාට වෙලාද කොළ පාට වෙලා තියෙනවා. මේ හරිත අප්‍රද මෙන්න මේ වගේ කැඩයක් ගන්නෙ ශාක සෛලවල විතරයි ශාක සෛලවල තමයි මේවා දකින්න පුළුවන් වෙන්නේ මේ හරිත ප්‍රදේ මෙන්න මේ වගේ හැඩයක් ඕවලාකාර හැඩයක් ගන්න මෙන්න මේ වගේ දීත්ව පටලෙමේ ඉන්ද්‍රිකාව මේක මේ ඇන්දට මේ වගේ විශාල නෑ සෛලයක් කියන්නේ ශාක සෛලයක් කියන්නේ ඉතාමත් කුඩා ඉන්ද්‍රිකාවක් කියලා ඔයාලා දන්නවා ඒක මෙන්න මේ හැඩයට තමයි एक उल्टा साइले आपे हैं पे इन्हें नहीं ना हाली तब तो दिया अपने पहली जो पे इन्हें नहीं मेक बलागन पुलवां कम तीन मना इन्दे प्यार मेक बलागन पुलवां में इन्हें इलेक्ट्रॉन आदमी चीन पामने तो कोटे शाख पात्र बदल मैं हाली तब प्रदेश में मेरे रख के ना पांचरे කණිකා කියල මේ මේ සූත්‍රිකාවල කියන මොනවද පංජර සූත්‍රිකා කියල මෙන්න මේ ඇතුලේ තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හරි දැන් පුතේ අපි ප්‍රභා සංශ්ලේෂණයේ ගැන ඔයාලා සෑහෙන්න දුරට ඉගෙන ගත්ත මොකද්ද එකක් තමයි ප්‍රභා සංශ්ලේෂණ තවස් සාධක හතර ගැන දැනගත්තා ප්‍රභා සංශ්ලේෂණයේ රසායනික සමීකරණ ගැන දැනගත්තා ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණ දැනගත්තා ප්‍රභා සංශ්ලේෂණයේ ඇති වෙන ඵල ගැන දැනගත්තා ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකෙන් පුතේට කතා කරන්න යනවා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක අවශ්‍ය බව පෙන්වීමේ පරීක්ෂණ කිහිපයක් ඒ වගේම තමයි ප්‍රභා සංශ්ලේෂණයෙන් මේ ඵල නිෂ්පාදනය කරනවා කියලා ඒ නිෂ්පාදනය කරන ඵල පිළිබඳව පරීක්ෂණ කිහිපයක් ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් පුතේ මේ වීඩියෝ එක ඔයාලා බලලා ඒක හොඳ නම් අපිට ඒ ගැන පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න ඊළඟට අපි වෙනස් වෙන්න ඕන දෙයක් කරනවා ඒ කමෙන්ට් එකක් විදියට දාන්න මේක හොඳයි නම් පුතේ අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඊළඟට අපි දාන වීඩියෝ එක ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න උත්සාහ කරන්න එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා ආයිබෝවන් පුතේ අදට මනෝවාද